අයිබෝවන් 2023 ලැබූ නව වසරේ පළමු ශනිදාව. ශනිදා අයිබෝවන් සාර සංග්‍රහය ආරම්භය. දැන් අවුරුද්දක් කියන කාලය සමහර විට ගෙවෙනවා තේරෙන්නේ නැහැ. ආරම්භයේදී නම් හිතෙනවා කොච්චර කාලයක්දත් කියලා. තප්පර 3 කෝටි 15 ලක්ෂ 36000ක්. විනාඩි 5 ලක්ෂ 25600ක්. ඔය ගෙවෙන හැම තප්පරයක්ම ගෙවන හැම මිනිත්තුවක්ම රටට සමාජයට අපට හෙටට වැඩදායක කරගන්න පුළුවන්කම තියෙනවා නම් ඒක කොච්චර වටිනවද අපි සමහර වෙලාවට මේ ගෙවන කාලයන් නිස්කාරණේ හිස් දේට අනුන්ගේ අද හොයන්න අනුන්ගේ දියුණුවට ඊර්ෂ්‍යා කරන්න කොච්චර යොදනවද ඒක අකුසලයක් ඒක නොකර ඉන්න පුළුවන් නම් තමයි හොඳ හැමෝම එකතු වෙලා හැමෝගෙම යහපත සහ ඒ වෙනුවෙන් ප්‍රාර්ථනාවෙන් විතරක් සෑහීමකටපත් නොවි ඒ වෙනුවෙන් වැඩෙහිය දෙන්න පුළුවන් නම් 2023 අවසන් දවස වෙනකොට අපි මේ ඉන්න තත්වයට වඩා යහපත් ප්‍රතිඵල ගැන අපි කාටත් සතුට වෙන්න පුළුවන් වේ ඒ සඳහා ඔබටත් රටටත් රට කරවන අයටත් ඊට සහාය දෙන අයටත් සියලු දෙනාට ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි එහෙමනම් අද ආරම්භක ශනිදාවේ ශනිදා අයිබුවන් සාර සංග්‍රහය ආරම්භ කරනවා ඔබට සෙනෙහසින් ආරාධනා කරන ගමන්. අපි ආරම්භයක් ගන්න කොට ඔබටත් දැනෙන්නේ නැති අද නිමිත්ත නාට්‍ය පිළිබඳව කියලා. ඔව් ඔබ හරි. අපි උත්සාහ කරන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ කෝඩුකාර නාට්‍ය උළෙල 2023 පිළිබඳව කතා බහ කරන්න කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකය නැතම් ඒ අධ්‍යයන කටයුතු වලට වසර 25ක් සපිරීමද නිමිති කොටගෙන ශාස්ත්‍රීය කටයුත්තක් පිළිබඳව සහ කැලණියයි නාට්‍යයයි අතර තියෙන සම්බන්ධය එහි ඉතිහාසය පිළිබඳව කතා බහ කරමින් මේ ශාස්ත්‍රීය කටයුත්තට ඔබටත් දායක වෙන්න පුළුවන් බොහොම අගේ ඇති වැඩකට සූදානම් වෙනවා ඒ මොකක්ද කියලා දැනගන්නත් එක තමයි අපි සූදානම් වෙන්නේ මගේ දකුණු අත පැත්තෙන් මේ පිළිබඳ කතා බහ කරන්න එකතු වී සිටිනවා
කැලණි විශ්වවිද්‍යාලයේ විනේත්‍රු ජේෂ්ඨ මහාචාර්ය පැට්‍රික් රත්නායක මහතුමන් අයවන් ඔබතුමන්ට ඊට යහ පැත්තේ ඉන්නවා චමෝදි දයාවංශ සිවන වසරේ විද්‍යාර්ථියෙක් ඒ වගේම මේ පැත්තෙන් ඉන්නවා ජේෂ්ඨ කතිකාචාර්ය ප්‍රියංකර රත්නායක මහත්මානන් ඒ වගේම ජේෂ්ඨ කතිකාචාර්ය නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකක ප්‍රධානි උපුල් ජයන්ත රණේපුර මහත්මත් අපිත් එක්ක ඉන්නවා සියලු දෙනාටම අයබෝවන් අයබෝවන් ආචාර්යතුමනි කැලණියයි නාට්‍යයයි මේ 25ට වඩා තරමක් පැරණි කියලා මට හිතෙනවා කොහොමද මේ ඉතිහාස කතාවේ කොහෙන්ද මේක හම්බයක්ද ඉස්සරලම් කියනට උන ඔබ අර හඳුන්ලා දීපු 2023 වර්ෂයේ මම හිතන්නේ සෑම තත්පර ගානක් ගැනම කතා කරනකොට ජාතික රූපවාහිනියට හැම තත්පරයක්ම මුදල් විශේෂයෙන් රටේ අයහපත් ආර්ථික තත්ත්වයක් තියෙන මොහොතක නමුත් මුදල් මතම පමණක් රැඳී නැතුව මානවීය ගුණයක් හැටියට මේ වගේ හුදු රසාස්වාදනයටමත් සම්බන්ධ වෙන නොවන මේ නාට්‍ය වගේ විෂයක් අරබයා අලුත් අවුරුද්දේ සනිදා ආයුබෝවන් ඉස්සෙල්ලා වෙලාම කැලණි විශ්වවිද්‍යාලයේ කෝඩුකාර නාට්‍ය උළෙලට සමාරම්භයක් විදිහට ලබා දීම පිළිබඳව අපි සියලු දෙනා ජාතික රූපවාහිනියට ස්තුතිවන්ත වෙනවා ඉතින් ඇත්තටම කිව්වහම විශේෂයෙන් කියන්න ඕන නාට්‍ය හා රංග කලාව කිව්වහම කැලණි විශ්වවිද්‍යාලයේ විවිධ අධ්‍යයන විෂයස් ශ්‍රේෂ්ඨ කැලණි විශ්වවිද්‍යාලයේ පීඨ හතක් යටතේ මානව ශාස්ත්‍ර පීඨ සමාජ විද්‍යා වෛද්‍ය යෝගිම විද්‍යා තාක්ෂණික සමාජ විද්‍යා විවිධ නමුත් මම ඉතාම කෑ ගහලා මේ වැඩසටහනේ අඩහැරයක් විදිහට ඉස්සෙල්ලාම කෑ ගහලා කියන්න පුළුවන් කැලණිය කිව්වහම වෙනම සන්නාමයක් වගේ තමයි නාට්‍යකරණය නාට්‍ය හා රංග කලාව. මොකද සෑම ජාතික පාසලකම ගුරුවරු ළමයින්ට කියන්නේ නාට්‍ය නම් යන්න පුතේ කැලණියට කියලා කියනවා. ඉතින් එහෙම අඳහැරයක් කියාපාමින් අද මම හිතන්නේ කෝඩුකාර නාට්‍යවල කියන්නේ එහෙම සමස්ත රට පුරා විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙච්ච විද්‍යාර්ථීන්ගේ මම හිතන්නේ ප්‍රායෝගික අත්දැකීමක් හැටියට ඔවුන් නාට්‍ය කියලා කියන්නේ සිද්ධාන්තමය හැදෑරීම පමණක් නෙමෙයි ප්‍රියක්ෂණතාවය මතා කියන විදිහට නාට්‍ය කියලා කියන්නේ වේදිකාවේ පවතිනක් ඒ වේදිකාවේ යථාර්ථය සැබෑවක් ලෙස අත්දකින අපූර්ව අත්දැකීමක් විශේෂයෙන් කියන්නට උන කොවිඩ් වසංගත වූ දුරින් පස්සේ මම හිතනවා සියලුම දේවල් අපේ රටේ විය හැකි ගිය අතීතයක නමුත් කියන්න ඕන මම හිතන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ කේන්ද්‍රීයව විශේෂයෙන් යවට ඉන්න අයට ඒ වගේම රටේ නාට්‍යට මම හිතන්නේ ලාලසාවක් තියෙන අය මේක අලුත් පරිවිඩයක් අපි පහුගිය කාලේ නිකම්ම හිටියේ නෑ මේ වගේ පුරුදු පුහුණු වීමවල හැදෑරීමවල යෙදිච්ච ආචාර්ය බහුතුන් ඒ වගේම ආදරණීය විද්‍යාර්ථීන් සියලු දෙනා එකතු වෙලා 2023 නව මම හිතනවා අත්දැකීමක් විදිහට නැවත මම හිතන්නේ ඕනෑම රටක අසේල නාට්‍ය කියන්නේ වේදිකාව කියන්නේ තියටර්ස් විවෘතව තිබෙනවා නම් ඒවා සජීවීව පවතිනවා නම් ඒ රට දියුණු රටක් හැටියට තමයි සලකන්නේ. ඉතින් මම හිතනවා යම් කිසි ගමනක් යෑමට විශ්වවිද්‍යාල වලින් ආරම්භ කරන අපූර්ව අඳහැරයක් විදිහට තමයි මේ සුබ උදෑසන ආයුබෝවන් වැඩසටහනේ මම ඔබේ පැනයට පිළිතුරු දෙන්නේ. හොඳයි. ජේසු කතිකාචාර්යතුමනේ ප්‍රියංකර රත්නායක මහත්මානනි දැන් මාචාර්යතුමත් සඳහන් කළා මේක මේ න්‍යායක නැත්නම් සිද්ධාන්තමය කාරණාවක් නෙවෙයි වේදිකාවේ පවතිනක් ගැ. දැන් මේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් එකතු වෙලා කරන මේ ව්‍යායාමය තුළ ඒක වේදිකාවට සජීවීව ගෙන එනවා විතරක් නෙවෙයි ඒ එහාද ලොකු ව්‍යායාමයක් එකතුවක් තියෙනවායි කියලා මම විශ්වාස කරනවා. මේ අහුලගන්නේ ජීවිතයට අත්දැකීම් නේද? ඔව් මෙහෙමයි. දැන් අපි නාට්‍ය විශ්වවිද්‍යාල කීපයක නාට්‍ය උගන්වනවා. ඉතින් ඒ වගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරනවා. එතකොට අපි විශ්වවිද්‍යාලයත් එහෙම තමයි. එතකොට දැන් අපි ගොඩාක් කලාට අවධානය යොමු කරනවා ලෝකේ තියෙන විවිධ දැන් මේ නාට්‍ය වල ගත්තොත් එහෙම ග්‍රීක නාට්‍යවල ඉඳලා ඇමරිකන් නාට්‍ය, ජර්මන් නාට්‍ය වගේ විශ්ව නාට්‍ය වලින් එකතු වෙච්ච එකක්. ඒතර ඒක ඒව හැදෑරීම තමයි අවශ්‍ය වෙන්නේ නාට්‍ය කලාව පෝෂණය කරන්න. දැන් අපි සරච්චන්ද්‍ර මහත්තයා ගැන බැලුවොත් එහෙම එයා විවිධ ලෝකේ නාට්‍ය කලාව, විවිධ සිනමා කලාව, සාහිත්‍ය කලාව හදාරලා තමයි මනුස්සයෝ වගේ නාට්‍ය බිහි කරන්නේ. ඒතර එහෙම එකක් අපි දැන් අපි විශ්වවිද්‍යාලේ ඒ වගේ සම්භාව්‍ය නාට්‍ය හදාරනකොට ඒව ගොඩාක් කලාවට යොමු වෙලා තියෙන විභාගයක කේන්දර කරගෙන. හැබැයි මේ විභාගයක් කියලා කියන්නේ පරීක්ෂකවරු 3-4 දෙනෙක් බලලා ලකුණු දෙන එකක්. ඒතර නාට්‍යයක් සම්පූර්ණ වෙන්නේ නැහැ. නාට්‍ය අධ්‍යක්ීමක් හෝ නාට්‍ය රසවින්දනයක් හෝ නාට්‍ය අධ්‍යාපනයක් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක ප්‍රේක්ෂාගාරයත් එක්ක බෙදාගත්තේ නැත්තම්. ඒතර ප්‍රේක්ෂකය කියලා කියන්නේ විශ්වවිද්‍යාල නෙමෙයි. ප්‍රේක්ෂකය කියලා කියන්නේ පොදු මහත් ප්‍රේක්ෂකයා. මොකද ඒගොල්ලෝ තමයි
නාට්‍යයට වඩා වැදගත් දේ මොකද ඒගොල්ලෝ සජීව දක්න ප්‍රතිචාරය තමයි ඊළඟ නාට්‍ය අපිට ඊළඟ මොහොතට කොහොමද ගෙනියන්නේ කියන එක තීන්දුව කරන්නේ. එතකොට දැන් විභාගයකදී මේ ප්‍රේක්ෂකාගාරයේත් එක්ක තියෙන ගනුදෙනු සිද්ධෙන්නේ. ඒතර ඒතර මම හිතන්නේ එක්තරා විදිහකට අපි අධ්‍යන කාර්යය අසම්පූර්ණයි. ඒතර දැන් අපි විශ්වවිද්‍යාලයකට කැලණි විශ්වවිද්‍යාලයට ගත්තොත් අවුරුදු විශේෂ වේදී වසර 4න් විශේෂ වේදී 5 වෙනි 2 වෙනි 3 වෙනි වසර අය හැම අවුරුද්දකම අවමෝෂින් කනාට්‍යයක් නිෂ්පාදනය කළ යුතුමයි විභාගය සඳහා. ඒතර අපි ඒක කරලා පරීක්ෂණයක් කරලා ඒක පරීක්ෂණයට මුන දීලා ඒක අමතක කරනවා. එතකොට අමතක කරුත් එහෙම ඒගොල්ලන්ට අවශ්‍යම අධ්‍යක්ෂකම හම්බෙන්නේ නැහැ ප්‍රේක්ෂකාගාරයත් එක්ක නාට්‍ය රස විඳින්න නැත්නම් නාට්‍ය බෙදා ගන්න නාට්‍ය මොකද නාට්‍ය කියලා කියන්නේ අනිත් කලාව වගේ නෙමෙයි නිරන්තරයෙන්ම වෙනස් වෙන එකක්. දැන් චිත්‍රපටයක් හැදුවොත් හැදුවා පොතක් ලිව්වොත් ලිව්වා නාට්‍යයක් එහෙම නෙමෙයි නාට්‍ය දවසින් දවස වෙනස් වෙනවා. ඒතර ඒක තමයි අධ්‍යාපනය කියන්නේ. ඒතර මේ අධ්‍යාපනය අපි දැන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය අවුරුදු 4න් නැවතුණාට නාට්‍ය අධ්‍යාපනය කියන්නේ නවතින එකක් නෙමෙයි. දැන් අපි ගත්තොත් මේ මේ උල්ලේ තියෙන අවසන් එක නිෂ්පාදනයක් ගිය අවුරුද්දේ අවසන් වසරේ ආයේ ඒගොල්ලෝ මේගොල්ලෝ අවුට්. අනේ ඒගොල්ලෝගේ නාට්‍ය විභාගයට පෙන්වුවට ප්‍රේක්ෂකවත් එක්ක ගනුදෙනු කළා නැහැ. ඒ කියන්නේ අපි ඒගොල්ලෝ අසම්පූර්ණ වශයෙන් මේ සම්පූර්ණ ඒ අධ්‍යයකම ලබා දීලා තමයි අධ්‍යයන අධ්‍යයකම ලබා දීලා තමයි විශ්වවිද්‍යාලෙන් පිටත් කරන්න ඕනේ. ඉතින් ඒ අභ්‍යාසය තමයි දැන් කෝඩු කර්ණාට්‍යවල කියලා කියන්නේ ආධුනික නාට්‍යකරුවන් එක්තරා විදිහකට අරංගේත්‍රම දුරට වැඩමක් වගේ. ඒතර ඒකේ වඩා වැදගත් දේ තමයි විශ්වවිද්‍යාලය තුල තියෙන පොදු ප්‍රේක්ෂකයා සහ ලංකාවේ ඉන්න පොදු ප්‍රේක්ෂකාගාරයත් එක්ක කොහොමද නාට්‍ය බෙදාගන්නේ කොහොමද මිනිසුන්ගේ රස විඳින්නේ අපි තීරුම් ගන්නෙ කොහොමද අපි නාට්‍ය අධ්‍යාපනය වෙනස් කරගන්නේ මේ කියන කාරණා වල එක අභ්‍යාසයක් තමයි රස විඳිනත් එක්ක කෝඩු කරන නටුලි හොඳයි රණේපුර කතිකාචාර්යතුමා දැන් 2019න් පස්සේ තිබිච්ච තත්ත්වයන් එක්ක මේක දැන් මේ 2023 තමයි ආයේ උපදින්නේ දැන් ඒ අතරතුර කරපු කාර්යයන් අර අපි කියන්නේ බෑක් ස්ටේජ් නේද වේදිකාවේ ගියා ගොඩක් දේවල් ඇති විශ්වවිද්‍යාලය ඇතුලේ මොන වගේ අත්දැකීමක්ද මේ දරුවන්ට ඒ කාලය තුල දුන්නේ ඔව් මම හිතන්නේ ඉතාම හොඳ ප්‍රශ්නයක් අපිට මේ සමහර දේවල් ඇසෙලා අමතක වෙනවා එකපාරටම අපි මුහුණ දුන්නු ව්‍යසනයන් අපි මුහුණ දුන්නු විශේෂ තත්වයන් පිළිබඳව දැන් විශ්වවිද්‍යාලය අධ්‍යාපනය කියලා කියන්නේ අපි සිලබස් නිර්මාණය කළා තියෙන්නේ ටෝටලි ෆේස් ටු ෆේස් පන්ති කාමරය ඇතුලේ අපිට එක පාඩ සිද්ධ වෙනවා ටෝටලි ඔන්ලයින් නැත්නම් සම්පූර්ණයෙන්ම අනිත් අන්තයට යන්න. එතකොට අසරණ වෙන විෂයන් කිහිපයක් තියෙනවා. ඒ තමයි විශේෂයෙන්ම ප්‍රායෝගිකව හදාන නර්තනය, ගායනය, වාදනය අනිත් පැත්තෙන් විශේෂයෙන්ම නාට්‍ය හා රංග කලාව වගේ විෂය කොහොමද අන්තර්ජාලය පදනම් කරගෙන ඉගෙනුම් සහ ඉගෙනීම් ක්‍රියාවලිය යෙදෙන්නේ. ඉතින් ඒක තාම අභියෝගාත්මක කාර්යයක් බවට පත් වුණා. හැබැයි අපි තාක්ෂණයේ නම්මශීලී විදිහට පාවිච්චි කරමින් විද්‍යාර්ථීන් සහ ආචාර්ය මණ්ඩලය සහ විශ්වවිද්‍යාලයේ සමස්තයක් විදිහට අපි එකතුලා කටයුතු කරා. ඉතින් නාට්‍ය විෂයට යම්කිසි එක පැත්තකින් අර ඍජු ප්‍රියංග සර් කිව්වා වගේ මේ ප්‍රේක්ෂකාගාරයත් එක්ක සමීප වෙන්න ඉඩ අවකාශයක් තිබෙන්නේ නැහැ පහුගිය කාලේ. දැන් මේ මං හිතන්නේ උනන්දුව මේ කැපකිරීම මේ සියල්ල සිද්ධ වෙන්නේ 19 පස්සේ 23 සක්‍රීයව විශ්වවිද්‍යාලය ඇතුලේ නාට්‍ය හා රංග කලාව විෂය වඩා හොඳින් පෝෂණය කරන්න ප්‍රේක්ෂකයා සමග ගනුදෙනු කරන්න ඒ වගේම මීට අමතරව ඔවුන්ගේ හැකියාවන් දැන් නාට්‍යයක් නිෂ්පාදනය කරන්න පුළුවන් මුදල් වියදම් කළා ඒ වගේම නළු නිළි ටිකක් තෝරගෙන නාට්‍ය නිෂ්පාදනය කරන්න පුළුවන් හැබැයි විද්‍යාර්ථීන් විදිහට අත්දැකීම් සහිතව කොහොමද නාට්‍යයක් නිර්මාණය කරන්න විතරක් නෙමෙයි ඒ සැලසුම් කිරීම ප්‍රචාරක සැලසුම් කිරීම නළු නිළියන් සමග ගනුදෙනු කිරීම අනිකුත් අනුශංග කලා පිළිබඳ අවධානය යොමු කිරීම මේ සියල්ල දැන් වෙනකොට විශ්වවිද්‍යාලයේ 2023 වෙනකොට ක්‍රියාත්මක වෙනවා මා විශ්වාස කරනවා 9 වෙනිදා ආරම්භ කරන සිංහබාහු කියන ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ට නාට්‍ය ආරාධිත ගෞරවනීය නාට්‍යයක් විදිහට විශ්වවිද්‍යාලයේ පෙන්වනවා ඉන්පසුව අපේ විද්‍යාර්ථීන්ගේ නිර්මාණ ඉදිරිපත් වෙනවා අවසාන දවසේ මම හිතන්නේ මේක ඩීටේල් කතා කළ යුතුයි 26 වෙනිදා නැවතත් රතු එස් මොහොන නමින් වේදිකා නාට්‍ය ප්‍රියංක රත්නායක ජේෂ්කත් කාචාර්තුමාගේ අධ්‍යක්ෂණයෙන් වේදිකා ගත වෙනවා මේක ඊට වඩා මම හිතන්නේ අනු කොටස් විදිහට කතා කරන්න ඒකට හොඳයි චමෝදි මං චමෝදි පැත්තට හැරෙන්න කලින් මහාචාර්යතුමනි දැන් ඔය සරච්චන්ද්‍රයන් ඒ වගේම පේරාදෙනියට ඔය නාට්‍යයත් එක්ක තිබුණු සම්බන්ධය සහ ගෞරවය දැන් කැලණිය විශ්වවිද්‍යාලයේ මේ නාට්‍ය සහ විශ්වවිද්‍යාලය අතර මේ නාට්‍ය කිව්වොත් කැලණිය කියන මුද්‍රාව ඇති වෙලා මේ හැරවුම කොහොමද වුනේ ඒක ඇත්තටම ගොඩාක් දෙක කතාවක් විශේෂයෙන් ඉතිහාසයට පොඩ්ඩක් ගියොත් අපි ඉක්මනට කතා කරොත්
ඇත්තටම ලංකාවේ බොහෝ සිද්ුවීම් විජය රජුරන්ගේ පැමිණීමේ ඉඳලම අහඹු දේවල් නිසිද්ධ වෙන්නේ. එතකොට කැලණි විශ්වවිද්‍යාලයේ ලලිත කලා කියන අධ්‍යයන අංශය ඇති වෙන්නේ එක්තරා මහාචාර්යවරයෙකුට දේශපාලන දඬුවමක් දීමේ ආරම්භයක් එක්ක. ඒ අනුව තමයි මහාචාර්ය ඇස්ලි හල්පේ මහතා 1975 වසරේදී කැලණි විශ්වවිද්‍යාලයට පැමිණීමත් එක්ක තමයි ලලිත කලා විෂය ශාස්ත්‍රයේ සමාරම්භයක් ඇති වෙන්නේ. ඊට පස්සේ ඔහුට හම් වෙනවා එහි අමුතු අපූර්ව චරිත කීපයක් ප්‍රියංකර. ඒ කියන්නේ පතිරාජ ධර්මසිංහ පතිරාජස ඒ වගේම ගාමිණී හත්තොටුගමස ඒ වගේම සුනන්ද මහේන්දස ඔබේ ගුරුවරයා මේ ආදිවාසී මේ අයගේ එකතුව ඒ වගේම මහාචාර්ය එම් එ ජුණතිලක මහතා ඒතර මේ සම්දානයත් එක්ක තමයි නාට්‍ය කලාවට විෂයයෙන් බාහිරව යම්කිසි සමාරම්භයක් ඇති වෙන්නේ. ඒ අනුව ලලිත කලා අධ්‍යයනංශයේ ස්ථාපිත මතයක ඒකේ එක පත්‍රයක් ඇටියට නාට්‍ය පිළිබඳව අවධානය යොමු වෙනවා. ඒ අනුව තමයි මේ සමාරම්භය සිද්ධ වෙන්නේ. එතකොට ඒ කාලේ මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් සිංහල අධ්‍යයනංශයේ කටයුතු කරමින් පේරාදෙණියේ එතුමාණන්ගේ ඒ කියන්නේ ස්වාධීන ස්වතන්ත්‍ර පර්යේෂණ කාර්යයක් විදිහට තමයි මනමේ නාට්‍ය බිහි වෙන්නේ. හැබැයි ඒ සම්බන්ධ වෙනම විශේෂ ශාස්ත්‍රයක් අධ්‍යයන ශාස්ත්‍රයක් අධ්‍යයනංශයක් තිබුණේ නැහැ. හැබැයි ඒක ක්‍රමානුකූලව කැලණි විශ්වවිද්‍යාලයට පරිවර්තන වීමත් එක්ක කැලණි විශ්වවිද්‍යාලයේ අර විදිහට නාට්‍ය කෙරෙහි අවධානයක් තිබිච්ච ආචාර්යවරුන්ගේ ඒ සමාරම්භක අවධියෙන් පසුව 1997 තමයි ප්‍රථම වතාවට මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතා උපකුලපතිව සිටි අවධියේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ආරිවංශ රණවීර මහතා නාට්‍යවේදී ඔහු රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරි භවතෙක් ඒ වගේම විශ්‍රාමගේ මහාචාර්ය මංගලිකා ජයතුංග මහත්මිය මෙන්න මේ තිදෙනාගේ ආරම්භයෙන් තමයි මම හිතන්නේ මම ප්‍රියංකර නිවැරදි ඒ විදිහට තමයි මේ පාඨමාලාව ආරම්භ වෙන්නේ. එතකොට ඒ මොහොතේ ලලිත කලාව පිළිබඳව හදාරපු සෝමලතා සුභසිංහ මහත්මියගේ ඒ වගේම සුනන්ද මහේන්ද්‍ර මහතාගේ ආදරණීය ගෝලයෙක් හිටියා තාවකාලික ආචාර්යවරයෙක් විදිහට ප්‍රියංක රත්නායක මහතා. එතකොට ඔහුගෙන් තමයි කැලණි විශ්වවිද්‍යාලයේ මේ ප්‍රායෝගික තලයේ ඒ වගේම සිද්ධාන්තමය තලයේ මේ අපූර්ව වැඩසටහනට මේ අපූර්ව ගමනට සමාරම්භය දෙන්නේ. එතකොට මමත් විදේශගත වෙලා ඉතින් මම හිතන්නේ අසේල බණ්ඩාරනායක මහතා මේ ආදී ඉන්න මේ සියලු දෙනාගේ අවදී මමත් ලංකාවට එනවා සෑහෙන දේවල් කරේ තියාගෙන ඒ ඇවිල්ලා මට හැකියාව ලැබෙනවා මම හිතන්නේ මම නෙවෙයි ප්‍රියංක රත්නායක මහතා හැම කියාවි මට සියලු දෙයට උදව් කරන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් ප්‍රියංක රත්නායක මහතා පළමු ආචාර්යවරයා විදිහට පත් වෙනවා. ඉතින් එතන ඉඳලා ගිය ගමනක සුන්දරත්වයක එක කෙලවරක තමයි මේ සම්භාෂණය. මම පොඩි කාරණයක් කිව්වොත් දැන් මේ අපි නාට්‍යුල්ලේ එහෙම ආධුනික නාට්‍යුල්ලේ කිව්වට උත්තිමේ නාට්‍ය දෙකක් තියෙනවා. එකක් තමයි සිංහබහව. ඒ සිංහබහව සහ මනමේ කියලා කියන්නේ පිරාදෙනී නාට්‍ය කලාවේ පුනර්ජීවනය. ඒතර කැලණි විශ්වවිද්‍යාලයේ නාට්‍ය කලාවේ පුනර්ජීවනය පටන් ගත්තේ අතම ඉඩිපස් කියන නාට්‍යය. ඒක තමයි නිෂ්පාදනය කළා. ඒකත් මට ඇතුල් විද ගැටලුත් එක්ක තමයි ඒක ස්ථාපිත වෙලා සහ ගැටලු ඇති වෙලා ඒවල යම් ජයග්‍රහණ දිනාගෙන මෙතනට අවිල දින්නේ. ඒතර දැන් මේ නාට්‍යවල පටන් ගන්නේ පිරාදෙනී පරිවර්තනය. මේ නාට්‍යවල අවසාන කරන්නේ රතු වෙස් මුහුණ කියලා මම නිෂ්පාදනය කළ තියෙන නැවත අර ඉඩිපස් නාට්‍යම. මේට අවුරුදු 25කට ඉස්සෙල්ලා. 2002 තමයි ඒක අපි ශිෂ්‍යොත් එක්ක නිෂ්පාදනය කරේ නාට්‍ය. ඒකෙන් තමයි ගොඩක් කලාවට අර මේ 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 උසස් නාට්‍ය නිෂ්පාදනය කරන්න ලංකාවේ පොදු නාට්‍යකරුවන්ගේ සහ විශ්වවිද්‍යාලයේ බය ගියේ. ප්‍රියංකර චුට්ටක් මතක් කරන්න ඕනේ මේක නොකිය උතුම්ද නැහැ. හැබැයි මේ පේරාදෙණිය ඇති වෙච්ච ප්‍රබෝධයත් එක්ක ඔබේ නාට්‍යයට බස් රථ තුනකින් විතර එනවා විද්‍යාර්ථීන් පිරිසක් එනා තිරරමණ ඒක තපුරු. ඒකට මේ ඒ දැන් මනබේ නාට්‍යයේ තියෙන වෙනස මා සරච්චන්ද්‍ර මහත්තයා මනබේ නාට්‍ය කරේ නාට්‍ය කලාව හදාරන ශිෂ්‍යුත් එක්ක නෙමෙයි සිංහල සහ වෙනත් ඉංග්‍රීසි ඒ වගේ විවිධ විෂයන් වලට හදාරන ආපු අයගෙන් තෝරගත්ත පිරිසකින්. ඒතොර ඉඩිපස් නාට්‍ය නිෂ්පාදනය වෙන්නේ විද්‍යාර්ථීන් කියන්නේ නාට්‍ය රංග කලා විෂයක් කියලා හදාරන ආපු විද්‍යාර්ථීන්. දැන් ඒ විද්‍යාර්ථී කෙනෙක් මෙතන ඉන්න සම්පත් පෙරා තුමුදු දොරන්තන් එදින තමයි සම්පත් තමයි ඉඩිපස් සංකපය තුමුදු දොරන්තන් තමයි යොකෙස්ට සෝරි මී ක්‍රයොන් සංකපය සමාධි ලක්ෂිත තමයි යෝකෙස්ට්‍රාගේ චරිත රංග පැය. ඒගොල්ලේ මුල් කාලේ නාට්‍ය රංග කලා විෂයක් කියලා හදාරන්න ආපු අය. ඒතර ඒගොල්ලෝ ඒ නාට්‍ය විෂයක් කියලා හදාරීම ඇතුලේ ඒගොල්ලොත් එක්ක වැඩ කිරීම ඇතුලේ තමයි නාට්‍ය නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒකෙන් තමයි කැලණි නාට්‍ය පුනර්ජීවනයක් ආරම්භ වෙන්න හේතු වෙන්නේ. ඉතින්
මේ නාට්‍ය වල බලන එක්කෙනෙකුට පෙරාදෙනී පරිවර්තනයයි කැලණි නාට්‍ය පරිවර්තනයයි ආරම්භය දකින්න පුළුවන් මේ නාට්‍ය විශ්වය ඇතුළේ. හොඳයි. අපි ඔබට ඒ තොරතුරු කියන්නම් මේ උලෙල පැවැත්වෙන ආකාරය. නමුත් ඊට පසුබිම පිළිබඳව අපි කතා බහ කරන්නේ මේක සුන්දර කතාවක්. මොකද අර මහාචාර්යතුමන් කිව්වා වගේ අපේ මේ නාට්‍ය ශාලා ප්‍රදර්ශන ශාලා විවෘත වෙලා තියෙනවා නම් ඒවායේ සජීවීව මේ නිර්මාණ ඉදිරියට එනවා නම් කෙරෙනවා නම් මේක රටක කිසියම් ගුණාත්මක වූ ලක්ෂණයක් කියන කාරණාව. දැන් මහාචාර්යතුමන් මතක් කරද්දී අර සහයෝගය දුන්නයි ආපු කාලේ කියලා ඇත්තටම අපටත් මතක් වෙනවා. දැන් බිහිදුර අභ්‍යස කලාවලල වගේ දේවල් විශ්වවිද්‍යාල මට්ටමේ කරනකොට මම ඒකේ පළවෙනි සභාපතිවරයා හැටියට කටයුතු කළේ. ඒ කාලේ මේ අපිට විශ්වවිද්‍යාලයේ තිබුණු සම්පත් පාවිච්චි කරන්න දුන්නේ නැහැ. ඔබතුමා මැදිහත් වෙලා ඒවා ඉබි අතුරු කඩලා ඒ දරුවන්ටම දිය යුතුයි කියන කාරණාව බොහොම නිර්භයව ප්‍රකාශ කළා. මං චමෝදී එතනින් පටන් ගන්නෙ දැන් මේ වගේ සජීවි දැන් නාට්‍ය වගේ විෂයක් අර කියනවා වගේ ප්‍රායෝගික විෂයක් සහයෝගය විශ්වවිද්‍යාලයේ අනුග්‍රහය ගුරුවරුන්ගේ අනුග්‍රහය නිරන්තර සහභාගීත්වය අන්තර් ක්‍රියාකාරීත්වය නැතුව මේක දුවන්න බෑ. චමෝදීට තියෙන අත්දැකීම මොකක්ද? ඔව් මේක මගේ පළවෙනි දිගුණාට්‍ය අධ්‍යක්ෂණය. එතකොට ඇත්තට මම වචනේ පරිසමාප්ත අර්ථයේම කෝඩුකාරයි. ඉතින් එතකොට මේ කාර්යය පිටිසක් එකතු කරගෙන එක තැනකට එයාලව කායිකව සහ මානසිකව එකට යොමු කරලා මාස අවුරුද්දක් තිස්සේ වැඩක් කරගෙන එනවා කියන්නේ ඇත්තටම ඒකට වෙනම ශක්තියක් යොදවන්න ඕනේ අපි කයින් සහ මනසින් අධ්‍යක්ෂකවරයෙක් විදිහට. ඉතින් මේ අවස්ථාවේදී මම මතක් කරන්න කැමති අනුරාධ සුබසිංහ මහතා මගේ මාව මෙහෙවන්නේ සර්. ඉතින් මේ ඒ මේ කාර්ය ඉටු කරන්න මට තනියම මේ කොහොමද කරන්න බැරි දෙයක්. ඉතින් මගේ ආචාර මණ්ඩලය ප්‍රියංක රත්නායක මහතා ඇතුළු සියලුම ආචාර මණ්ඩලයේ ගුරු භවතුන් කතිකාචාර්යවරුන් අඩියෙන් අඩිය ඉස්සරහට කොහොමද යන්නේ, කොහොමද මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්නේ, කොහොමද එක වැඩකට හැමෝම යොදව ගන්න කියන හිත රිදීම් දරා ගන්න අපහසුතා ගොඩක් තිබුණා මට. ඉතින් ඒ වගේ තැන්වල අඩියෙන් අඩිය ඉස්සරහට මෙහෙමයි කරන්න ඕනි, මෙහෙමයි අපි පිටිස එකතු කරගන්න ඕනි කියන විදිහට මම සකස් කළා. ඉතින් ඒ නිසා මම හිතනවා මම හොඳ දෙයක් අරගෙන ආවා කියලා. අපි ඇසියල මෙහෙමයි දැන් අපි දැන් නිර්මාණාත්මක පැත්තෙන් තමයි මගේ දායකත්වය තියෙන බණක්. හැබැයි විශ්වවිද්‍යාලයක හෝ වෙන තැනක නාට්‍ය කරද්දී ඒකේ මේ කියන්නේ ඒකට අවශ්‍ය මුල්‍ය මේ සම්පත් හොයා ගැනීම විශේෂ නාට්‍යකරුවට කරන්න බෑ. හරි. ඒතකොට දැන් විශ්වවිද්‍යාලයක ඒක ලබා ගත යුතුයි. ඉතින් ඒක මම හිතන්නේ ඒ කාර්යයේදී මම හිතන්නේ වඩා වැදගත් දේ තමයි කියන්නේ එදා ඉඳලම කියන්නේ මහාචාර්ය පැට්‍රික් රත්නායක මහත්තයාගේ මැදිහත් වීම. මොකද මට ඒව බෑ. හරි. එතකොට පරිපාලනයේ පැත්තෙන් ඒ ලැබෙන කියන්නේ මේ අපි මේ අධ්‍යයනanse මේ අවුරුදු 25ක් තිස්සේ මේ මෙතනට අපි එන්නේ ඒ සම්බන්ධී තියෙන්න ඕනේ. අනික يعني හොඳ පරිපාලකෙක් අපිට හම්බෙන්න ඕනේ නාට්‍ය නිෂ්පාදනය කරන්න. ඉතින් ඒක හොඳ අනුග්‍රහයක් තියෙන්න ඕනේ. ඒ අනුග්‍රහය ලබා දෙන්න පුළුවන් ඒ අපි මේ විෂයක් හිටියේ මේ විෂය දන්න පුද්ගලයෙකුටම තමයි. ඉතින් ඒක මම හිතන්නේ අද මේ අපි දැන් අද වෙනකොට විශ්වවිද්‍යාලය අපිට විශාල වශයෙන් අනුග්‍රහය දක්වනවා මේ දැන් මේ උදාහරණයකට මේ පාර මේ අපි දැන් ඉන්න උපකලපතියට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. නාට්‍ය උළෙලටම දැන් මේ පළවෙනි වතාවට තමයි නාට්‍ය උළෙලටම එහෙම අනුග්‍රහයක් අපිට හම්බෙන්නේ යම් ප්‍රමාණයක. හරි. ඉතින් ඒක එන්නේ අපි අර එඩිපස් පටන් ගනිද්දී ඒක පිටපස්සේ හිටියේ අර නිර්මාණාත්මකාරයෙන් එහා ගිය දේවල්. ඒක ගොඩනගලා දුන්නේ පැට්‍රික් සර්. ඉතින් අදත් එහෙම තමයි. ඉතින් අදත් අපි දැන් අපි නාට්‍යකරුවන්ට නාට්‍ය නිර්මාණය ගැන තමයි අපි හැමෙලිම අවධානය යොමු වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ දෙන්නට කියන්නේ දැන් මේ මොහොතේ අපි උපකුලපතිනියට ඒ වගේම මහාචාර්ය පැට්‍රික් රත්නායක මහත්තයාටත් උද ඒ කියන්නේ අපි ස්තුති පුද කරන්න ඕනේ මේ 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 උළෙල මෙහෙම පවත්වන තැනකට ආවට. හොඳයි. කතිකාචාර්යතුමනි මම හිතන්නේ අපි තවත් අංගයක් රස විඳින්න අවස්ථාව අපේ ප්‍රේක්ෂකයින්ට ලබා දෙමු. මොකක්ද සූදානම? නාට්‍ය අපි අවසාන වසරේ මේ චමෝදිගේ නාට්‍ය නිෂ්පාදනයේ මේ නාට්‍ය පරිවර්තනය කරේ මහාචාර්ය ලක්ෂ්මන් පනෑන්දු සහ ඉෂාරා ජයසිංහ කියන අපේ ශිෂ්‍යාවක්. ඒ නාට්‍ය කොටසක් තමයි. හොඳයි. අපි ඔබටත් ආරාධනා කරනවා. අම්මේ අයියා දැන් මැරිලා. හන්දෙන් එනිව කසාද බඳින්න ඉන්නයි යන්නේ. එපා. අම්මේ පොඩ්ඩක් ඉවසපන්. ඔබ කොච්චර කාලද? තව කොච්චර කාලයක් මම ඉවසන්නද? මේ ලෝකේ අවසාන දවස වෙනකන් හරි ඔබේ අයියා ලැබිලා ආපහු වෙනකන්. මං ගත තීරණයක් මම වෙනස් කරන්නේ නැහැ. ක්‍රිස්. කවමදාවත් කිසිම දෙයකට මම උඹට එපා කියලා නෑ.
අද මම උඹට එපා කියලා කියනවා. එපා. කේට්. අමොනෝද මේ කියවන්නේ? කරුණා කරලා ඔයා කටව ගන්න. මං අවුරුදු ගාණක් තිස්සේ මේක අහගෙන හිටියේ. අවුරුදු 3ක් තිස්සේ කතා කරන්න පිස්සියක් වගේ. ඕ! මොන පිස්සු තමයි? මොන පිස්සු? උඹේ අයියා ලැබී ජීවතුන් අතර නැහැ කියලා කවුරු හරි කියනවනම් එයා මරුවේ මෙන්න මෙයා උඹේ තාත්තා ලෝක පාලන දෙවියෝ කවදාවත් තාත්ත කෙනෙකුට තමගේ පුතාව මරන්න දෙන්නේ නැහැ. මගේ පුතා ලැබී ජීවතුන් අතර ඉන්නවා. මගේ කපාරක් කිව්වනේ පුතා ලැරි වැඩ කරේ P40 ප්ලේන් එකක කන්න බෑ. එතකොට අනිත් එව්. කපාරක් කිව්වනේ ගැනිට පිස්සු. එතකොට මිනිවරුගලේ තාත්තා. විශේෂිත නම නිකරුනේ මලේ තාත්තා හින්දා. ඔබ මොනවද මේ කියෝ? තාත්තා වගේ කෙනෙක්. අදවන්නත් නෑ මට. කොහොමද ඒ වගේ දෙයක් කළේ? ඔබ මොනවද මේ කියවන්නේ? බඩත් මේ අම්මගේ පිස්සු ඇදි කරේ තමයි. තාත්තේ. ඔයයි මිනි මරුවා. මන මිනි මරුවා මට පොරකින්නේ පහෝයි මිනි මරුවා මට ඇත්ත කියන්න කුරාක ඔබියෙක්ටවත් හිංසාවක් කරන මිනිහෙක්ට ඇයි කියලා මට වැඩක් තියන්නේ මට දරන්න ඕනේ ඇත්ත මම විශ්වාසයක් කරුවේ පළුවෙච්ච සිලින්ඩර 120ක් කියන්නේ විශ්වාස ඉවරයි විශ්වාස වහන්න සිද්ධ වෙනවා කපුරුකක් කඩනොත් බිස්නස් නවත්තන්න සිද්ධ වෙනවා අවුරුදු 40ක් අමාරුවෙන් ගොඩදාගත්ත බිස්නස් එක විනාඩි 5න් සුන්නත් දූලි වෙලා යනවා මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා උඹ ජීවිත විනාශ වෙන්න දරලා මට බලාගෙන ඉන්න කියලාද කියන්නේ මොන ලෝකිතන්ද ඔය කතා කරන්නේ හා ෆ්ලයිට් කඩන් වටලා 21ක් වෙනකම් මැරුණා අපේ දුන්නුඩල කරපු සල්ලි වැඩක විතරද දැක්කේ බලවෙන්නේ අනේ තානේ මොන ඔයනන්ද කතා කරන්නේ හා සතෙක්ව කිර කිර නතන්න තෝ තමයි සතෙක්ට පන්තයි සතෙක්ව තුගේ පිට මැරෙන්නලා බලාගෙන ඉන්නේ නැහැ ඊට වඩා හොඳයි මුස්තු මරාගෙන මැරුණා නම් පුතා මාචාරතුමනි පචනාට්‍ය මේ ඇමරිකානු නාට්‍ය රචක ආතමිල කියලා ඔහුගේ වෝල් මයි සන්ස් කියන නාට්‍ය එක තමයි මේගොල්ලෝ මං ඇතුලේ ගාතකෙක් කියලා මේ නාටුල්ලි ඉදිරිපත් කරන අවසාන වසරේ නිෂ්පාදනය චමෝදිත් හඬ මතු කළොත් නේද තමන්ගේ නිර්මාණයනේ ඔව් ඇමරිකානු නාට්‍ය රචක ආතමිල විසින් 1947 රචනා කරපු නාට්‍ය පිටපතක් දෙවන ලෝක යුද්ධයෙන් යුද සමයෙන් පසුව සිදුවෙච්ච යුද ආයුධ හා සම්බන්ධ යම්කිසි ජාවාරමක් කියන්නේ සම්බන්ධ කතා පුවතක් තමයි මේක යන්නේ. ඉතින් මේ නාට්‍ය නිර්මාණය අපි අවසන් වසර ප්‍රදර්ශන නාට්‍ය නිෂ්පාදනය සඳහා තෝරාගන්නේ විශේෂයෙන්ම අපි නාට්‍යකරුවන් විදිහට අපි ඉස්සරහට යද්දී අපේ විශ්වවිද්‍යාලය විසින් අපිට හදලා දීලා තියෙන මාර්ගයක් ඔබ අධ්‍යයනය කළ යුතුයි ඔබට නාට්‍යකරුවෙකුට අවශ්‍ය නම් හරියාකාරව විශ්ව නාට්‍ය කියන දේ. ඉතින් ඒ නිසා අපි නිරන්තරයෙන්ම වගේ අපේ අධ්‍යයන කටයුතු වලට පරීක්ෂණාත්මක අධ්‍යයන කටයුත්තක් විදිහට තමයි අපි අවසන් වසරේ නාට්‍ය නිෂ්පාදනයක් ඉදිරිපත් කරන්නේ. එහිදී අපි තෝරාගත්තේ මේ සැරේ ඇමරිකානු නාට්‍ය රචක ආතමිලගේ ඕල් මයි සන්ස් කියන නාට්‍ය පිටපත. ඉතින් මේක ශ්‍රී ලංකාවට කොපමණ ආකාරයෙන් ගැලපෙනවද කියන එක පිළිබඳව අවබෝධයක් ගන්න එන්න කියලා ආරාධනා කරනවා. අපි දිනයි වකවානු මේ සියල්ල කියමු. අපි විරාමයකට යන සූදානම් වෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ කෝඩුකාර නාට්‍ය උළෙල 20/23 පිළිබඳව කතා බහ කරමින් ඉන්නේ. ඒකේ ඔබ දැනගත යුතු කාරණා බොහෝමයක් තියෙනවා. විශේෂයෙන්ම නාට්‍යයට
පෙම්බඳින නාට්‍ය පිළිබඳ හදාරන ඉදිරියේදී නාට්‍ය විෂයක් බවට පත් කරගන්න ඉන්න પરම්පරාවට මේක අතිශය වැදගත් වෙනවා. ඒ දරුවන් මේ විදිහට යොමු කරන දෙමාපියන්ටත් මේක ඉතාමත් වැදගත් ආරංචියක් වෙන බවත් අපි දන්නවා. අපේ කතිකාචාර්ය ප්‍රියංකර සර් අපිට කියන්නකෝ දැන් කොහොමද මේ නාට්‍යවල පටන් ගන්න දවසත් එක්ක ජනවාරි 9ත් එක්ක ආරම්භයේ සහ ඒ දින ටික හොඳට ගන්න. ජනවාරි 9 අපේ ආරාධිත නාට්‍ය සිංහභාව මහාචාර්ය සරච්චන්ද්‍රගේ ඒ වගේම 10 වෙනිදා නාග මණ්ඩලකින් නාට්‍ය නාග මණ්ඩලකින් නාට්‍ය ඉන්දියානු නාට්‍ය රසිකයෙක් කෙනා සහ ඉන්දියානු ජනප්‍රිය සහ දක්ෂ නළුවෙක් ගිරිස් කර්ණාටක කියන ඔය කන්නඩ ජාතික නාට්‍ය රචකයෙක් ඉන්දියාවේ ඉන්න සරච්චන්ද්‍ර වගේ ඉන්දියාවේ කන්නඩ දේශයේ සරච්චන්ද්‍ර කියලා කිව්වොත් හරි. ඔහුගේ නාග මණ්ඩලකින් නාට්‍යයේ සිංහල පරිවර්තනයක් ඒක විශේෂයෙන් කියන්නේ නාට්‍ය පරිවර්තන කරේ අපේ මාස්ටර් කියන්නේ ශාස්ත්‍රපති පාඨමාලාවේ විද්‍යාර්ථියෙක් එයා තමයි විභාග සඳහා තමයි ඒක ඒ කවුද කීපෙක් ඉතිසලා පරිවර්තන කරේ. ඒ නාට්‍ය අපි 10 වෙනිදා නිෂ්පාදනය කරනවා නාග මණ්ඩල කියලා. ඊළඟට 11 වෙනිදා අපි මිස්සල දැකපු ආතමිලගේ ඕල් මයි සන්ස් නාට්‍ය මං ඇතුලේ ඝාතකෙක් කියලා නිෂ්පාදනය වෙලා තියෙනවා. ඒ වගේම 12 වෙනිදා බර්ටෝල් බ්‍රෙෂ්ගේ නාට්‍යයක් විජිත ගුණරත්න කියන අපේ විශිෂ්ට නාට්‍යකරුවා පරිවර්තනය කරපු පස්මහා බැලුම් මෙෂ ටේක කියන නාට්‍යයේ පස්මහා බැලුම් නමින් 12 වෙනිදා රංග දක්වනවා. ඒ වගේම 13 වෙනිදා නැවත නාගමණ්ඩල නාට්‍ය රංග දක්වනවා. මොකද හේතුව නාගමණ්ඩල කරන්නේ කණ්ඩායම් දෙකක්. එතකොට 10 වෙනිදා නාගමණ්ඩල නාට්‍ය කණ්ඩායමක් රඟපානවා. 11 වෙනිදා 13 වෙනිදා තව කණ්ඩායමක්. 13 වෙනිදා නාගමණ්ඩල නාට්‍ය නැවත 25 26 ඊඩිපස් සොෆොක්ලිස් ඊඩිපස් නාට්‍ය ඇසුරින් නිෂ්පාදනය කරපු රතු වෙස්මුණ කියන නාට්‍ය රංග දක්වනවා. එතකොට මේ නාට්‍ය දර්ශන තියෙන්නේ හැමදාම හවස 4ට සහ 7ට කැලණි විශ්වවිද්‍යාලයේ ධර්මාලෝක රංගශාලාවේ. ඒ වගේම මේ නාට්‍ය නර්මන්නේන 4ට සහ 7ට දර්ශන වාර දෙකක්. දර්ශන වාර දෙකක්. එතකොට මේ නාට්‍ය නර්මන්නේන විශේෂයෙන් පාසල් ශිෂ්‍යයන්ට අපි කියන්නේ ඔබ වෙනුවෙන් අපි සංවිධානය කරලා තියෙන විශේෂ වැඩසටහනක්. මේ නාට්‍යයක් තියෙන හැම දවසෙම මේ නාට්‍යයට සම්බන්ධව සහ මේ නාට්‍යයට සම්බන්ධ වෙච්ච විදේශීය නාට්‍යකරුවා සම්බන්ධ කරගෙන නැත්නම් මේ නාට්‍ය සම්බන්ධ විදේශ රටේ නාට්‍ය කලාව සම්බන්ධ කරගෙන දේශන මාලාවක් තියෙනවා. මේ දේශන මාලාව තියෙන හැමදෑම මේ නාට්‍ය උළෙල පැවැත්වෙන 9 වෙනිදා සිට 26 වෙනිදා දක්වා දවස්වල දවල් එකට 1 සිට 3 දක්වා. එතකොට 1 සිට 3 දක්වා ඒ සම්මන්ත්‍රණයට සහභාගී වෙන විද්‍යාර්ථි ශිෂ්‍යයන්ට එහෙම නාට්‍ය උළෙලට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් එහෙම තමයි අපි නාට්‍ය උළෙල පෙළගස්සලා තියෙන්නේ. හොඳයි. ඒකක ප්‍රධානියා හැටියට අපේ කතිකාචාර්ය පුල් රණේපුර මහත්මයා මම හිතනවා මේ අර අධ්‍යයන කටයුත්ත මේ ශාස්ත්‍රීය කටයුත්ත පිළිබඳව අතිශය වැදගත් වෙනවා එන අපේ ප්‍රේක්ෂකාගාරයට අපි ලබා දෙන බෝනස් එකක් නේද මේ දැනුම මම හිතනවා ටිකක් මේක පිළිබඳව මේක ඇයි හිතුවේ නැත්නම් මේක කොයි විදිහටද වැදගත් වෙන්නේ අපේ දරුවන්ට කියන කාරණාව ටිකක් තව පැහැදිලි කරමු. ඔව් අපි දන්නවා අසල මේ විශ්වවිද්‍යාලය කියලා කියන්නේ උසස් පෙළ හැදෑරීමෙන් පස්සේ විශ්වවිද්‍යාලයට පැමිණෙන ශිෂ්‍යන් තමයි විද්‍යාර්ථීන් බවට පත් වෙලා මේ විෂයන් හදාරන්නේ. ඉතින් අපි දන්නවා ලොකු අඩුවක් තියෙනවා පාසල් පද්ධතිය තුළට විශ්වවිද්‍යාලයේ විෂයන් ගමන් කිරීමේ යම් අඩුවක් තියෙනවා කියලා අපිට හැඟෙනවා. දැන් සමහර වෙලාවට අපි දකිනවා මේ උසස් පෙළ විෂයන් සමත් වුණාට පස්සේ තමයි විශ්වවිද්‍යාලේ මොන විෂයන්ද අපි හදාරන්න ඕන කියලා තොරතුරු හොයන අවස්ථා ඕනේ තරම් තියෙනවා. නාට්‍ය වගේ විෂයකට නැත්නම් සිනමා අපේ අධ්‍යනාංශය අනෙකුත් විෂයන් සඳහන් කරොත් සිනමා වගේ විෂයක් එහෙම නැත්නම් ප්‍රතිබිම්බ කලාව ඡායාරූපකරණ වගේ විෂයක් පිළිබඳව අවබෝධයක් සමහරවිට ලැබෙන්නේ විශ්වවිද්‍යාලයට ආවට පස්සේ තාම දක්ෂ විද්‍යාර්ථී. එතකොට ඒ වගේම තෝරා ගැනීමේ අඩුපාඩු උරතරම් තියෙන්න පුළුවන්. ඉතින් අපි උත්සාහ කරනවා සාමාන්‍ය පෙළ උසස් පෙළ හදාරන නාට්‍ය රංග කලාව හදාරන හෝ ඒ විෂයට කැමැත්තක් දක්වන ඕනෑම පාසල් සිසුවෙකුට මේ දේශන මාලාව සමග සම්බන්ධ වෙන්න පුළුවන්. අපි දන්නවා පාසල්වල සිසුන් තනිව සමහරලාට පැමිණෙන්න පුළුවන් ආසන්නයේ පාසල්වල. නමුත් ආචාර බෞතුම් සහ විශේෂයෙන් විදුහල්පතිවරුන්ට අපි ආරාධනා කරනවා බොහොම සංවිධානාත්මකව අපි දැනුවත් කරපු විදිහට සමහරලාට කෙනෙක් ඉන්න පුළුවන් ඈත සිට මේ නාට්‍ය උළෙලේ මේ දේශන සහ නාට්‍යට සම්බන්ධ වෙන්න. අපි දන්නවා මේ කොළඹ අවට විතරක් නෙමේ නාට්‍ය හැකියාවන් සහිත පුද්ගල බිහි වෙන මේ ඉන්න පිරිස අපි දිහා බැලුවහම ඉතා ඈත පිටිසර ගම්වල සමහරලාට නාට්‍ය හරංකලා විෂය හදාරන්න ඇත්තේ ළමයි දෙන්නයි තුන්දෙනයි. අද මෙතෙන්ට ඇවිල්ලා ඉතාම විශිෂ්ට හැකියාවන් සහිත දරුව බවට පත් වෙනවා විද්‍යාර්ථීන් බවට පත් වෙනවා. ඒ නිසා ලංකාවේ මොන පළාතක හිටියත් ඔබ කැමති නම් 9 වෙනිදා ඉඳලා 26 වෙනිදා දක්වා කැලණි සරසවි කෝඩුකාර නාට්‍ය උළෙල හා සම්බන්ධ වෙන්න සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න අපිත් එක්ක
දුරකථනයෙන් සම්බන්ධ විය හැකි අපි කැමති දුරකථන අංක දැනුම් දෙන්න අවසානයේ අපි දුරකථන අංක ලබා දෙන්නම් ඔබට යම්කිසි ගැටලුවක් තිබෙනවා නම් නැත්නම් අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ හා සම්බන්ධ වෙන්න. ඒ නිසා අපි ආරාධනා කරනවා නාට්‍ය අධ්‍යක්ෂීම ප්‍රායෝගිකව විඳින්නත් එහි ශාස්ත්‍රීය මෙහෙවර පිළිබඳ යම් අදහසක් හිතෙහි සටහන් කරගන්නත් කැලණි විශ්වවිද්‍යාලයට සියලු දෙනාටම පැමිණෙන්න කියලා. එතකොට ඔය ජනවාරි 9 ඒ වගේම 10 11 12 13 කියන දින සියල්ලත් ඊළඟට 25 26 කියන දින දෙකෙත් මේ කියන කටයුත්ත පැවැත්වෙනවා කියන එක අපි ඔබට මතක් කරනවා. අපි තවත් රසවත් නාට්‍ය කොටසක ගීතයක හෝ රසෙ විඳ ගන්න යන්නේ ප්‍රියංකර සර් මොකද්ද අපි? ඔව් අපි පස්මහා බැලුම් නාට්‍ය ගීතයක් තමයි දැන් අරගෙන ඉන්නේ. ඔව් අපි චාරිතුමනි චුට්ටක් මේ ගැන කතා කරනවාද අපි මිනාටි ඔව් මිනාටි පස්මහා අංකසලගේ පස්මහා බැලුම් කියන නාට්‍ය මිනාටි කීපවරක්ම ලංකාවේ නිෂ්පාදනය කරලා තියෙනවා ඔබ ආයතනයේ හිටපු අතුල පීරිස් කවරක් නිෂ්පාදනය කරා ඉතින් මිනාට්‍ය මේ ආදුනික මේ මිනාට්‍ය දෙක නාගමණ්ඩල සහ පස්මහා බැලුම් නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ දැන් අපි සාමාන්‍යයෙන් අපි විභාග ක්‍රමයේදී තියෙන්නේ විශේෂ වේදී පළවෙනි වසර සහ දෙවෙනි වසරේදී ගොඩක් ලාට ගුරුවරෙක් යටතේම තමයි වැඩ කරන්නේ දැන් හතරවෙනි වසර තුන්වෙනි අවසාන වසරේ දැන් සම්මුදිලාගේ අපි වැඩි ඇඟිලි ගන්න නැහැ. ඒගොල්ලෝ නිදහසේ වැඩි කරගෙන දින යම් අධීක්ෂණයක් තමයි කරන්නේ. එතකොට අපි නාගමණ්ඩල නාට්‍ය නිෂ්පාදනය කරේ මමයි සංජීව ගුණරත්න අපේ ආචාර්යවරයයි. ඒ වගේම මේ පස්මහා බැලුම් නාට්‍ය අධ්‍යක්ෂණය කරේ සම්පත් පෙරේරා. ඒ කියන්නේ දිවස් මුලින්ම රඟපාපු ඔහු දැන් අපිත් එක්ක වැඩ කරනවා. ඔහු තමයි මේ නාට්‍ය අධ්‍යක්ෂණය කරේ. ඉතින් අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ විජිත ගුණරත්නට, සවනිසාරංගට ලක්ෂ්මන් පණෙන් සර් ඉසාර ජයසිංහට මොකද ඔවුන්ගේ පරිවර්තනයෙන් අපිට ලබා දුන්න කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව හොඳයි කතිකාචාර්ය අපේ රණේපුර මහත්තයා මේ දැන් විශ්වවිද්‍යාලයේ මේ අධ්‍යනංශයේ මේ කටයුතු ශාස්ත්‍රීයව හදාරන සියලු දෙනාට අනිවාර්යෙන් නාට්‍යයක් නිර්මාණය කළ යුතු නිෂ්පාදනය කළ යුතුයි කියන තැන තියෙනවද ඒක අවුරුද්දක් පාසාද කොහොමද ඒ දෙන්නේ ඔව් මම හිතන්නේ මේ දැන් අපි විෂය නිර්දේශ දිහා බැලුවහම ප්‍රියංක සර් කිව්වා සිද්ධාන්තමය සහ ප්‍රායෝගික කියන. එතකොට පළවෙනි වසරේ විද්‍යාර්ථීන් විශ්වවිද්‍යාලයට එන්නේ විෂයන් තුනක් හදාරා. දැන් මේක වෙනස් වෙන්නේ සිනමා අපේ අධ්‍යනාංශයේම සිනමා හා රූපවාහිනී අධ්‍යනයේ විතරයි. ඒ අය වසර හතරටම ඍජු ප්‍රවේශයට තේ නැත්නම් අපි විශේෂ නැත්නම් ඍජු ප්‍රවේශයට කැඳව ගන්න.
තොර නාට්‍ය හරංග කලාව හදාරන්න පුළුවන් වෙන්නේ පළවෙනි වසරේ විෂයන් තුනක් හදාරන්න වෙනවා ශාස්ත්‍රවේදී උපාධියට. එතකොට එය ජනසන්නිවේදන විය හැකි නාට්‍ය හරංග කලාව හෝ ප්‍රතිබිම්බ කලාව වගේ විෂයක් වෙන්න පුළුවන්. එතකොට පළවෙනි වසරේදී ඔවුන්ට හමු වෙන්නේ නාට්‍ය හරංග කලාවට යම් යම් නාට්‍යමය කොටස්වල පුහුණු වීම පමණයි. මම හිතන්නේ විස්තරාත්මකව සඳහන් කරන්න පුළුවන් පසුව. දෙවනි වසර නැත්තම් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය හදාරන්න ආවට පස්සේ වසර තුනක් අකණ්ඩව පළවෙනි වසර දෙවෙනි වසර තුන්වෙනි වසර නැත්තම් ඔවුන්ගේ අවසන් වසර දක්වා නාට්‍ය නිෂ්පාදන ස්ථිර වශයෙන්ම කළ යුතුයි. එතකොට මේ නාට්‍ය නිෂ්පාදන කිරීම කියන එක ඉතා සරලව කරන යෝජනාවකට එහා ගිහිල්ලා මම හිතයි තාම හොඳ සම්මුතියකින් අධීක්ෂණයකින් ආචාර්ය රුවේ කෙරෙහි සම්බන්ධ කරමින් ඒ අධීක්ෂණය කරන්න හෝ අධ්‍යක්ෂණය කරන ආචාර්ය සම්බන්ධ වෙනවා. ඒ වගේම තෝරාගත්තු විද්‍යාර්ථීන් නාට්‍ය පිටපතක් තෝරා ගැනීම ඉඳලා ඒ සියලු කටයුතු සිදු කිරීම සමග ඒ අත්දැකීම් ටික විඳ ගන්නට ඉඩ අවකාශ ලැබෙනවා විද්‍යාර්ථීන්ට ඒ වගේම ආචාර්ය මණ්ඩලයට. ඒ වගේම සීල් දැන් මේ නාට්‍ය වල හැම අංශයක්ම විශේෂයෙන්ම අනුශාංගික අපි තුමු ඇඳුම් නිර්මාණය, පස්තාර නිර්මාණය, ආලෝක නිර්මාණය ඒවත් සියල්ලම කරන්නේ විද්‍යාර්ථීන් වල තමයි. ඒගොල්ලෝ තමයි කරන්න ඕනේ. දැන් අපි ගුරු ආචාර්යවරු හැටියට කරන්නේ ඒකට අවශ්‍ය මඟ පෙන්වීම සහ විශේෂඥ සහාය අපිට පිටතින් අවශ්‍ය නම් ලබා දෙන එක පමණයි. ආචාර්යතුමනි දැන් ජීවිතය විඳින එක, ජීවිතය දරා ගන්න එක, ජීවිතය ජය ගන්න එක, වැටෙන තැන්වලදී නැගිටින එක සහ වැටෙන තැන්වල ඒක දරාගෙන ඉන්න එක මේ ඔක්කොම ගුණධර්ම ටික මේ කියන නාට්‍ය කලාව ඇතුලේ තියෙනවා සහ ඒකෙන් අහුලගන්න පුළුවන්කම තියෙනවා. අපි නාට්‍ය වේදිකාව ඇතුලෙන් බිහිවෙච්ච මිනිස්සුන්ගෙන් අපි ඒක දකිනවා. විශේෂයෙන්ම දැන් මේ කියන අලුත් පරම්පරාව මේ විදිහට සක්‍රියව මේ වේදිකාව සහ ඊට අදාළ මේ පරිසරය තුළ හැසිරීම මොන තරම් හොඳ ආයෝජනයක්ද රටකට සමාජයකට? ඔය දාම මම හිතන්නේ හොඳම ප්‍රශ්නයක්. මම ඒකට ප්‍රශ්නයක් නැතුව මේක කියන්න ඕන කියලා හිතුවා. දැන් අද 2023 සෙනසුරාදා උදේ තේ කරගෙන ටිකක් පරක්කු වෙලා නිදාගෙන දැන් අප්පච්චිලා අම්මලා දැන් ඇවිල්ලා නින්නේ. දැන් මේ අසේල මහතා ඇවිල්ලා ඉතාලම වැදගත් කාරණයක් අපේ මම හිතන ආදරණීය විද්‍යාර්ථියෙක් එවකට හිටපු. ඔහු අහපු ප්‍රශ්නේ ඉතා වැදගත්. මේ නාට්‍ය කලාව කියලා කියන්නේ මේ නාට්‍යයේ තිබුණෙත් මොහොතකට පෙර පෙන්වේ බර්ටෝල් බ්‍රෙස්ට් ලෝකේ වෙනස් කළ යුතුයි කියලා කි. අපි මානව පරිණාමයත් එක්ක ලෝකේ අලුත් දේවල් දකින්න ඕනේ. ඉතින් ඔබේ ගෙදර කාලයකට පස්සේ ඔබේ දරුවා වෛද්‍යවරයෙක් වෙන කෙනෙක් වෙන්නට පුළුවන්, ඉංජිනේරුවෙක් වෙන කෙනෙක් වෙන්නට පුළුවන්. මොකද ගොඩාක් ළමයි වෛද්‍යවරු වගේ වෙන්නේ අම්මලාගේ උමනාවට. හැබැයි ඒ වෛද්‍යවරයා වෙන්න අරින්ද අර බුද්ධ භාසිතයේ තිබෙනවා අපිට පුළුවන් විවිධ දේවල් වලට අපේ පවුල් සේවාවන් යොමු කරන්න. අපි ෆැමිලි සර්විස් කියලා කියන්නේ. මම ආරාධනා කරනවා අප්පච්චිලාට අම්මලාට හොඳ පවුල් සේවාවක් කැලණිය විශ්වවිද්‍යාලයේ අවට වේවා, නුවර ඉඳලා දුර වේවා. එන්න මේ සතියේ එක නාට්‍යයක් ඔබේ දරුවන්ට පෙන්නලා බලන්න. මේ කෝවිඩ් කාලෙන් පස්සේ කාමර වෙලා හිර වෙලා හිටපු ටෙලිෆෝන් කෝල් දීලා කෑමට ආරාධනා කරන දරුවන්ට එක දවසක නාට්‍ය අත්දැකීමක් දෙන්න. ඔවුන්ගේ යම්කිසි ප්‍රායෝගික වෙනසක් ඔබට දැනේවි. ඒක තියෙනවා මේ නාට්‍ය කලාව ඇතුළේ. නාට්‍ය කලාව කියන්නේ මම දකින විදිහට විෂයයක් නොවේ. ඒක පදනම් විෂයක්. ඒක මම සමාන කරන්නේ ක්‍රීඩාවට. ඒක හැම කෙනෙක්ම හදාරන්න ඕන එකක්. ඒ නිසා අර බුද්ධ භාෂිතේ තියෙනවානේ අපි දැන් බොහෝ විට සමහරට ෆැමිලි සර්විස් වලට අරන් යන්නේ රෙස්ටෝරන්ට් එකකට කෑම ටිකක් කන්න දෙන්නනේ. මේක එක දවසක නතර කරන්න. ඒකට කියන්නේ බුද්ධ භාෂිතේ කබලින් ආහාර කියලා. මේ ඇවිල්ලා පස්සේ එන ආහාර. ස්පර්ශේ නාට්‍යයක් දැකලා කොච්චර දුරට ඔබේ ආදරණීය දුව පුතා වෙනස් වුණාද? ගෙදර ඇවිල්ලා අප්පච්චි කියයි අර එදාර අර වැඩසටහන කියපු දේ ඇත්ත. මැනිකේ අපේ කෙල්ල පොඩක් වෙනස් වෙලා නේද? පොඩක් කුල්ල පොඩක් වෙනස් වෙලා නේද කියලා එහෙම දැනෙන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා අසේල ඔබ ඇහුවේ ඉතාම අතිශය වැදගත් කාර්යයක්. මේ ලෝකේ වෙනස් වෙන්න නම් මේ දරුවන්ට මං හිතන්නේ මේ වැල් ටෙල් නාට්‍ය ඕන තරම් බලල ඇති. ඒ වගේ එල්ලිලා දිව්‍ය ලෝකේ අපායට ගිහිල්ලා ඇති. එක දවසක් සජීවී වේදිකා නාට්‍යයක් මං හිතන්නේ මේ අහන එක දරුවෙක් වේදිකා නාට්‍යයක් නරඹලා නැහැ. අඩුම තරමේ මනමෙසිංහ මහවුවත් නරඹලා නැහැ. එක දවසක් මම ආරාධනා කරනවා අප්පච්චි කෙනෙක් විදියට එන්ද කැලණි විශ්වවිද්‍යාලයේද මේ 9 වෙනිදා ඉඳලා 26 දක්වා කාලෙදි. ඒක තමයි මං හිතන්නේ අඳහැරේ. කතිකාචාර්යතුමනි අතිශය වැදගත් වාචාර්යතුමන් ඔබ පළකල අදහස. කතිකාචාර්යතුමනි දැන් මේ කියන මේ උලෙලට නිමිත්ත වෙන්නේ 25 අවුරුදු අධ්‍යයන චාරිකාවනි. දැන් ඒ වෙනුවෙන් කළ හැකි කළ යුතු
කරන එකම හොඳම දේද මේ? නෑ නෑ මේ ඇවිල්ලා 25 කියන්නේ අපි දැන් අපි 25 වසර සැමරීමේ ආරම්භය. මොකද දැන් මම ඔයාලට කිව්ව ඉස්සල්ලාම අසල්ට කිව්වා දැන් අපි සාමාන්‍යයෙන් වාර්ෂිකව අපි අද දින වර්ෂයක් අතුත් නාටුල්වල් දෙකක් කරනවා ප්‍රධාන වශයෙන්. ඒ අරුණහම අපි මේ මේ විද්‍යාර්ථීව අවුරුද්දට එකවරක් හෝ දෙවරක් ලංකාවේ ඉතාම අසීරු ප්‍රදේශයකට ගිහිල්ලා ඒ පාසල් ඒ ප්‍රදේශයේ ඉන්න පාසල් ළමයි එකතු කරගෙන වැඩමුළු කරනවා. ඒව ගොඩක් කලකට අපි අර අන්ධහැරයක් කරලා දාන්නේ නැහැ. නමුත් ඒක මේ 25 වසරේදී අවුරුදු 20ක් පුරාම කෙරුණා. කෙරුණ දෙයක්. අවුරුදු 20ක් පුරාම කෙරුණා. يعني අපි ඒ කියන්නේ අතරම 2001 ඉඳලා බැලුවොත් එහෙනම් මේ වෙනකොට නාට්‍ය අපි 60ක් විතර නිෂ්පාදනය කරලා තියෙනුනේ. ඔව් ඒක වැඩි. ඒකත් වැඩි. ඒ වගේම දැන් ශාස්ත්‍රීය විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ නාට්‍ය කලාව තුළ, සිනමා කලාව තුළ, ටෙලිවිෂන් එක සහ වෙනත් වෘත්තීන් විශේෂයෙන්ම ගුරු වෘත්තිය ඇතුලේ විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ විෂය ඉගෙනගෙන එළියට ගියා. ඉතින් ඒ නිසා දැන් මේ අවුරුද්දේ අපි 25 වසරදී උත්සාහ කරනවා මේ මේක එකක් ඊළඟට අපි කැලණි සරසවි නාට්‍ය උල්ල සහ වෙනත් තව නාට්‍ය නිෂ්පාදනය කරන සහ විශේෂයෙන්ම පොදු ප්‍රේක්ෂාගාරයට සහ විද්‍යා පාසල් විෂයන් මේ ශිෂ්‍යයන්ට මේ දැනුම ගෙනියන ක්‍රමවේද තවත් වන්න. මොකද ඒක මම හිතන්නේ ඒක අපේ ඒක අපේ වගකීමක්. ඔව්. ඒක ආචාර්ය මේ කාලේ වේගෙන් ගත වෙනවා. දැන් කෙනෙක් බලන් ඉන්න පුළුවන් මේ නාට්‍ය හරං කලා සහ ප්‍රතිම කලා දිනයකේ නාට්‍ය පමණයිද ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපි දද සියලු දෙනාම සියලු දේ අතහැරලා කතා කරන්නේ මේ කෝඩුකාර නාට්‍ය වල. මොකද ඉතාම වැදගත් නාට්‍යමය අත්දැකීමක් මොවුන් සමාජ නැත්නම් නිර්මාණ ශිල්පීන් නැත්නම් විද්‍යාර්ථීන් සමාජයට රැගෙන යන අවස්ථාවක් නිසා අපි සීමා කරගන්න. ඊට අමතරව මා මුලින් කිව්වා වගේ සිනමා රූපවාහිනිය සහ ප්‍රතිබිම්බ කලා විෂයන් තිබෙනවා. සිනමා රූපවාහිනිය ලබන මාසෙ වගේ වෙනකොට දෙවැන්ත සිනමා උළෙලක් ක්‍රියාත්මක කර තිනු. ඒ වගේ වැඩ කටයුතු රාශියක් තිනු. මේක පදනමක් වෙනවා අත් වශයෙන්ම අපේ විශ්වවිද්‍යාලයේ නාට්‍ය ආරම්භ වීම අවුරුදු 25යි 76 වගේ තමයි ලලිත කලා අධ්‍යනාංශය ආරම්භ වෙන්නේ. ඒ පිළිබඳවත් අපි ඇගෙවීමක් කරනවා. දැන් අවුරුදු 47ක් විතර වෙලා තියෙනවා නේද? එතකොට මට පොඩි ඉඩක් දෙන්න මේ කාරණා තනිව කරන්න බෑ අසේල මං හිතන්නේ ඔබ ඉතාම හොඳින් දන්න විශ්වවිද්‍යාල විද්‍යාර්ථියෙක් විදියට මේ කාර්ය හා බද්ධ වෙලා අපිට උපරිමයේ සහාය ලබා දෙනවා කැලණි විශ්වවිද්‍යාල උපකුලපතිතුමිය ජේෂ්ඨ මහාචාර්ය නිලන්ත ද සිල්වා මැතිණිය එතුම විද්‍යා වෛද්‍ය පීඨයේ ආචාර්යවරියක් නමුත් එතුමිය ඉතාම තදින් විශ්වාස කරනවා අපි වෙනස් වෙන්න මනස වෙනස් වෙන්න කායික වෙනස් වීමට එහා මනස වෙනස් වෙන්න මේ වගේ නිර්මාණ කාර්යයන් අත්‍යවශ්‍යයි කියලා මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමා ආචාර්ය සුදත් සෙනරත් මහත්මයා අපිට සහාය ලබා දෙනවා. ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ ලේකාධිකාරීතුමන් අපිට සහාය ලබා දෙනවා. මූල්‍යාධිකාරීතුමිය මේ සියලු දෙනාම අපිට හොඳ සහයෝගයක් ලබා දෙනවා. ඒ වගේම අමතක කරන්න බෑ. මෙවර ඉතාම හොඳ අපිට සවියක් වෙනවා කැලණි විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ඒකකය. එහි අධ්‍යක්ෂ ජේෂ්ඨ කතික ආචාර්ය සමන් රාජපක්ෂ මහත්මත් අපි අමතක කරන්නේ. එතුමා අපිටත් වැඩි උනන්දු වෙන මේ ප්‍රචාරණ කාර්යයන් සඳහා අපි පසුපස ඇවිල්ලා ඉඩ අවකාශ ලබා දෙනවා. මේ කටයුත්ත සම්බන්ධ කරගෙන ඉන්න එක එතුමා. ඒක අපේ ගෞරවයේ ස්තුතිය පුද කරන්න මේ අවස්ථාවක් කරගන්නවා විද්‍යාර්ථීන් සහ ආචාර්ය මණ්ඩලය සියලු දෙනා වෙනුවෙන්. ඒ වගේම මේ අපේ ඉන්න විද්‍යාර්ථීන් අතර මම හිතනවා මේ සංගීත කණ්ඩායමත් එක්ක ගායන කණ්ඩායමත් එක්ක ඉන්න පිරිස පිළිබඳවත් කතික ආචාර්යතුමා යමක්. අපි චමෝදිත මම හිතන්නේ චමෝදිත කියන්න පුළුවන් විශේෂයෙන් අපේ ගිටාරිස්ට් ඒක තමයි. ගිටාරිස්ට් නේද ලෝකයේ සසින්දුට වඩා නේද සසින්දු සසින්දුට මම හිතන්නේ අපිට වඩා ලෝකේ පේනවා නේද මට අර ජේන් දයාපාල මතක් වෙන්නේ net අඳමුත් net දහසක් ඇතිසේ ලෝකේ දකින්නේ මේ කියන වගේ සසින්දුගේ නේද මම හිතන්නේ සහභාගී තමයි චමෝදිත විස්තර කරත් හොඳයි නම් ටික සසින්දු ගැන අපි කතා කළා right විදියට හැදෑරු වෙන තුන සසඳු හදාරන්නේ සංගීතේ අපේ විශ්වවිද්‍යාල සසඳු සහ මදුක දෙන්නම මතක් කරනවා අපිට ගොඩාක් සහයෝගයෙන් වැඩ කරනවා අපේ නාට්‍ය කණ්ඩායමත් එක්ක මේ අපේ කාලේ හිටපු පුෂ්පේ මතක් වෙනවා මට මතක් වෙන්නේ ආනන්ද කියලා මගේ යාළුවෙක් කොහේ හරි ඉන්න ඇති ඔව් ඒක මටත් කියනවා අපි ජනක නැත්තම් අපිට බලන්න පුළුවන් ජනක මේ වගේම තමයි හරි මෙතුමියට මොන හරි කියන්නේ මේ විතරනේ ආ හොඳයි කියන්නේ ඔව් ඉතාලම ආදරයෙන් හැම දිනාටම ආරාධනා කරලා ආරාධනා කරනවා එන්න අපි අපේ කෝඩුකාරයන්ගේ නාට්‍ය වල රස විඳින්න ඉතින් සමහර විට කෙනෙක් වේදිකාවට නගින්න ආසහිතේවි ඔයාලටත් ලෝකේ වෙනස් කරන්න අපිට පුළුවන් වේවි හිතනවට වඩා යමක් හෙට දවසේ අපි වෙනස් විදිහට හිතાવી මේ නාට්‍ය වල රස විඳින්න එන්න
ජීවිතේ යම් හරි දෙයක් වෙනස් කරගන්න ඔබටත් හිතේවි. හොඳයි ඔබට මේ නාට්‍ය දරුවන්ට පෙන්වන්න පාසල් වලට පෙන්වන්න පාසල් මට්ටමින් සහභාගී වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් සම්බන්ධීකරණය කර ගැනීම සඳහා මේ දුරකථන අංක 2 නිවැරදිව සටහන් කරගන්න 0.71 51 99 401ක් 0.71 51 99 401 අංකයක් තව එකක් 0.70 217 91 90. එතකොට ඔය දෙක පළවෙනි අංකය සම්පත් පෙරේරා ජේසි කතිකාචාර්තුමාගේ අනිත් එක සංජීව ගුණරත්න කතිකාචාර්තුමා. සංජීව ගුණරත්න කතිකාචාර්තුමාගේ සහ සම්පත් පෙරේරා කතිකාචාර්තුමන්ගේ අංක දෙක සටහන් කරගන්න. එහෙමනම් කෝඩුකාර නාට්‍ය උළෙල 2023 ජනවාරි 9 වෙනිදා එළඹෙන සඳුදා ආරම්භ කරනවා. අපි ඔබට ආරාධනා කරනවා මේ දින කීපය පුරා මේ සඳහා එකතු වෙන්නට කියලා. ආචාර්යතුමනි බෙහෙවින් ස්තුතියි, චමෝදි බෙහෙවින් ස්තුතියි, කතිකාචාර්යතුමන්ලාටත් බෙහෙවින් ස්තුතියි. ඔබතුමන්ලා නිරන්තරයෙන් මේ වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන්ම නාට්‍ය සහ රංග කලාව අපේ රටේ වර්ධනය කිරීම සඳහා කරන දායකත්වය අනුභවමේයි. ඒකට ජාතික රූපවාහිනියත් ජාතියේත් ආචාර්ය. අපි අවසන් වශයෙන් මේ කොටස සම්පූර්ණ කරන්න තවත් අත්දැකීමක් ඔබට දෙන්නම්. ඇති නැති පරතරය හා ආයුධ බලය. Oh, yeah.